යිබුවන් එකලාහස්වෙණීට නයමිත සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළපොතේ අදාපී තවත් පාඩමකින් ඔබහමු වෙනවා භාෂාව ඇත්තටම මානවයාගේ අදහස්ුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රබලතම මාධ්‍යක් විදිහට පාවිච්චි වෙනවා. සිංහල භාෂාව පෙළපොතේ සාකච්ඡවෙන්නේ ලේඛන විවහාරේදී භාෂාව භාවිතා කරන අන්දම. අද අපිට නියමිත පාඩම් මාතෘකාව බහුවිද මාධ්‍ය හඳුනා ගැනීම. මිනිසා ඇත අතීතයේ සිටම නොයසේනම් මෙලොහොට බිහිවූදා දක්කාම සංනිිවේදන ක්‍රියාවලියයේ දෙනවා. ඒ සං්‍යිවේදන ක්‍රියාවලයේදී අතීතයේ සිට අද දක්කාම විවිධ මාධ්‍ය පාවිච්ච වනා. අදීතේදී ප්‍රාථමික මාධ්‍යියත් අද වනවිට දියුණු තාක්ෂණික මාධ සනිිවේදන ක්‍රියාවලිය සඳහා යොදා ගැන්නවා. අද අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ සනිිවේදන ක්‍රියාවලියයේදී යොදාගන්නා මාධ්‍යිය කිහිපයක් හඳුනාගන්නා ආකාරය. එම ධ ඔබට මේ දර්ශනිරුත් පැහැදිලි වෙනුව ඇති. රූපවාහිනී වෙන්න පුළුවන්. ගුවන් ඉදිලි වෙන්න පුළුවන් දුරකතනය වෙන්න පුළුවන් ඒත් එක්කම පුවත්පත් සංග්‍රා වෙන්න පුළුවන් ඒ වගේ විවිධ මාධ්‍ය විශාල සංඛ්‍යාවක් සංනිවේදන ක්‍රියාවලයේදී අපි යොදාගනු ලබනවා එම මාධ්‍යියන් පිළිබඳව දැනුවත්වීමක් අපේක්ෂා කරනවා මෙම පාඩම තුළින් ඔබට පෙනෙනව ඇති මේ දර්ශන තලේ තුළත් සංනිවේදන ක්‍රියාවලිය යෙදනන්දම. සංනිවේදනයක් කරනකොට සංනිිවේදධකයා විසින් එය ඇහුම් කන් දෙන්නා ග්‍රාහකයා වෙත යම්කිසි පනිිවිඩයක් යවන කාර්යනොයසේ නම් ක්‍රියාවලිය තමයි සිදුවන්නේ. ඒ ක්‍රියාවලිය හරහා ගාහකයා තුළ පෙළඹවීමක් ඇතිවිය හැකි. එය පෙළඹිවීම ධනාත්මකොහෝ වෙන්න පුළුවන්. ධනාත්මකො හෝ රිනාත්මක පෙළඹවියමක් ඇතිවෙන්නේ සංනිවේදකයා තමන්ගේ සංනිිවේදනය පලදායි ලෙසහෝ දුර්වලතාවෙන් යුක්තව කරන අවස්ථාවනුවයි. සංනිිවේදනය ක්‍රියාවලිය පිළිබඳව අපිට මෙන්න මේ විදිහට විග්්‍රහ කරන්නට පුළුවන්. යම් පනිවිඩයක් යම් මාධ්‍යයක් උපයෝගි කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශකිරීම තමයි. සංනිිවේදනය කියන්නේ. ඒ සිවදය මානවලෝකයට පමණක් පොදගුවක් නොවේ. සත්ත ලෝකයේ තුළත් සං්‍යවේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බොහෝ විට සතුන් සං්‍යවේදන ක්‍රියාවලයේදී යොදාගන්නේ හඩ පමණයි. මානවයත් දියුණු වෙන්නට කලින්. නැත්නම් ප්‍රාථමික යුගයේදී. හඬ පමණයි ස්‍යවේදන ක්‍රියාවලියේද අගත්තේ. අත්පුඩිය වෙන්න පුළුවන්. නැත්තන්ම් හූ හඳවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා සංනිිවේදන ක්‍රියාවලිය යොදාගත්තා. කල්්‍යත්ම අක්ෂරභාවිතය තාක්ෂණයේ දියුණුවීම ඒ වගේ අවස්ථා හරහා මානවයාගේ සංනිවේදන ක්‍රියාවලිය අද වනවිට බොහෝ මාධ්‍යියන් හරහා සිදුවෙනවා. ඒ මාධ්‍යයන් ඔබට මේ රූපරාමෝ තුළිනුත් පෙෙනෙනු ඇති. විශාල පිරිසකට සං්‍යවේදනය කරන්නට ශබ්ද විකාශනයන්ත්‍ර යොදාගෙන බවපෙනෙනවා. ඒත් එක්කම තමන්ගේ මනස තුළත් සං්‍යවේදනය සිද්ධ වෙන්නට පුළුවන්. ශබ්ද විකාශන යන්ත්‍රය යොදාගන්නකොට මාධ්‍ය වෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රය. මනස යොදාගෙන තමන් යම්කිසිවක් පිළිබඳව සං්‍යවේදනය කරනවනම් සිතුවිලි ගොඩනගා ගන්නවනම් එතනදි මනසවෙන්නේ මාධ්‍යිය. දුරකතනයකින් ත් කෙනෙක් තවත් කෙනෙකුට ඇමතුමක් ලබා දෙනවනං එතනදි මාධ්‍යවෙන්නේ දුරකතනේ. ඒ වගේ සංනිවේදන ක්‍රියාවලිය තුළ භාෂාව භාවිතා කරනකොට පනිිවිඩක් සංනිවේදනය කරනකොට ඒ ඒ අවස්ථාවට අනුව යොදාගන්නා මාධ්‍ය වෙනස් වෙන බව ඔබට දැම් පැහැදිලිවෙනව ඇති. සංනිවේදනය පිළිබඳ විවිධ විද්ධතුන් විධාර්ථකථන සපයනවා ලැස්සේල් කියන සංනිිවේදන විද්‍යාචඥා මේ විදිහට අර්ථකතනයක් කරනවා සංනිිවේදන ක්‍රියාවලිය පිළිබඳව. සංනිිවේදන ක්‍රියාවලියේදී යම් කිසි කෙනෙක් ඉන්න ඕනේ එය සනිවේදකය වෙනවා යම් කිසිවක් එමනතම් පණ විඩයක් තියෙන්න්නට ඕනේ යම් නාලයක් ඒ පනිවිඩේදන මාධ්‍යයක්ක් තියෙන්න්න ඕනේ ඒ පනිිවිඩිය දෙන්නා යමෙකුට එයාට කියනවා ග්‍රාහකයා, ගාහකයා තුළේ පනිවිඩය හරහා යම් බලපෑමක් සිදුවන්නට ඕනි. අපි බලමු ලැස්සේල්ගේ අර්ථකතනය තුළ පාසෙල් පන්තිකාමරයක සංනිවේදනය ක්‍රියාත්මක වෙන ආකාරය. පන්තිකාමරයක් තුළ සංනිවේදකය වන්නේ ඔබේ ගුරතුමා හෝ ගුරුතුමිය. එයා වි විෂයානු බද්ධ කරුණු හෝ සමාජ මේ අත්දැකීමක් ඔබට සංනිිවේදනය කරන්නට පුළුවන්. ඒ සංනිවය දෙකයා වෙන්නේ ගුරුතුමිය හොගුරුතුම ඒ පනිවිඩේ තමයි විෂයානු බද්ධ කරුණක් හෝ යම්කිසි සමාජ මේ අත්දැකීමක් වෙන්නට පුළුවන්. ඒ පනිවිඩය දෙන්නට සංනිවේධකයා භාවිත කරන මාධ්‍යක්තියෙනව පන්තිකාමරය තුළ. එක මාධ්‍යයක් තමයි කතන ක්‍රමය. අනෙක් මාධ්‍ය තමයි, පන්තිකාමරයේ දකින්නට ලැබෙන කළු ලෑල්ල හෝ සුදුල ඇල්ල. මේ හරහා මේ මාධ්‍ය භාවිතා කරගෙන පන්තිකාමරයක් තුළ සංනිිවේදන ක්‍රියාවලිය සිදු වෙනවා. පන්තිකාමරයක සං්‍යවේදන ක්‍රියාවලේදී ගාහකයා වෙන්නේ ඔබ. ශිෂ්‍යා තමයි පන්තිකාමර සං්‍යවේදන ක්‍රියාවලිය ගාහකයා. ඔබ තුළ විෂයාලු බද්ධ දැනුම ඇතුව විෂය සංවර්ධනයක් වෙනවනම්. ඒ විෂය පිළිබඳව තව සොයා බලනවනං ඒක තමයි ඔබට ඇතිවෙන බලපෑම. ඒත් එක්කම පන්තිකාමරේ ගුරතුමා හවගුරතුමිය සමාජ මේ අධදැකීමක් දීලා ඒ හරහා ඔබ දැනුවත් කරලා ඔබ සමාජයට හුරු කරන්න සමාජගත යහපත් පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ඒ දුන්න පනිි විඩේ ඔබට වැදගත්තුනා නං ඒ තමයි පන්තිකාමරේ තුළ සංනිවේදන ක්‍රියාවලියේ තියෙන වැදගත්කම. දැන් අපි බලමු සංනිිවේදන ක්‍රියාවලියයක් සිදුවෙන ආකාරය. පළවිනි රූපරාමයෙන් ඔබට පෙළෙනව ඇති. දුරකතන ඇමතුමක් දෙන්නෙක් ගන්නවා. දුරකතන ඇමතුමේදී සංනිිවේදකයා හෝ ග්‍රාහකයා රිජු සම්බන්ධතාවයක් දක්වන්නේ නෑ. ඒගොල් ඔවුනවුන්ට පෙනෙන්නේ නෑ. එහෙත් පනිවිඩේ ගලාගෙන යනවා දුරකතනය කියන මාධ්‍ය ඔස්සේ. ඒ මාධ්‍ය ඔස්සේ යන පනි විඩිය තුළ ගාහකයාට යම් බලපෑමක් සිද්ධ වෙන්නට පුළුවන් දෙවන රූපරාමයෙන් අපිට පෙනෙන්නෙත් විවිධ මාධ්‍ය උපයෝගිකටගෙන ගාහකයාට යම් කිසි පනිවිඩයක් ලබා දෙෙන ආකාරය ඉහල දෙෙවන රූපරාමයෙන් ඔබට පෙනෙනව ඇති සිනමාපටයක් සහ පරිගනකයක් සිනමාපටය පරිගණකය කියන මාධ්‍යවස්සේද යම් පනිවිඩයක් දෙන්නට පුළුවන් ග්‍රාහකයා වෙත දැන් අපි බලමු සංනිිවේදන මාධ්‍ය. පෙළපොතේ අපිට නියම කරලා තියෙන සංනිිවේදන මාධ්‍ය කීපයක් මෙන්න මේ විදිහට රූපරාමුවට මායොදාගත්තා. කතන මාධ්‍ය භූමිකා රංගන පිටු පෙරලනය උහිස් ප්‍රක්ෂේපන පෝස්ටර් සහ චිත්‍ර. මෙන මාධ්‍ය තුළිනුත් සංනිිවේදනය කරන්නට පුළුවන් යම් කිසි අදහසක්. ඒ අදහස තුළ ග්‍රාහකයාට බලපෑමක් ඇතිවෙන විදිහෙට ඒ අපේ අදහස මේ මාධ්‍යඔසේ සුදුසු මාධ්‍යයක් ඔස්සේ සනිවේදනය කළ හැකියි. අපි බලමු මෙන්න මේ උපකරණ එකින්න්න එක නැත මේ මාධ්‍යය එකින් එක පිළිබඳව සාකච්ඡා කරලා බලමු. මේ ඔබ දකින්නේ කතන මාධ්‍යය සංනිවේදනයක්. බොහෝ විට පන්තිිකාමරය තුළ ඔබ දකිනව ඇති, කතන මාධ්‍යිය. මෙතන විශේෂත්වයක් තියෙනවා. අංග චලනයක් තියෙනවා. සංනිවේදකයා ආද ඇත මෙන්න මෙහෙම කරගෙන ඉන්නවා. කතනමාධ්‍යී සංනිවේදනයකදී, සනිවේදකයා රජුකය දේහෙවිලා සේකින් විතරක් කතනේ දිගිත්්දිගටම ගෙන ගියොත්. කතනමාධ්‍යිය සාර්ථක වෙන්නේ නෑ. කතන මාධ්‍යයක් යොදා ගන්නකොට සනිවේදකයා, ඊට සුදුසු අංගචලනය දක්වන්න ඕනේ. ඊට සුදුසු අංගචලනය දැක්වේ නැති නම් කතන මාධ්‍ය නිරසවෙන්න පුළුවන්. ඔබ දැකල ඇති සමහර අවස්ථාවල කතන මාධ්‍යයෙන් යම් කිසි පනිවිඩයක් ඉදිරිපත් කරනකොට ඇතමෙක් නිදිකිරා වැටනවා ඇතමෙක් නැගිටල යනවා. මේ වගේ ප්‍රශ්න වෙන්නේ කතන මාධ්‍යයේ දුරෝලතාවේ නිසා. දැනෙනව ඇති කතන මාධ්‍ය, භාෂා භාවිතයේදී පනිවිඩයක් සංනිිවේදනය කරීමේදී යොදාගන්නකොට අපිට සුදුසූ පරිදි එමන එත්තන් ගාහකයාට වඩාත් හොඳින් සංනිිවේදන වෙන පරිදි කතන මාධ්‍ය යොදාගතයුතු බව. තවත් සනිිවේදන මාධ්‍යයක් තමයි භූමිකාරංගන භූමිකාවක් කියන්නේ චරිතයක කොටසක් ඔබේ පන්තිකාමරේ ගුරුතුමිය න්තියේදී ගුරුවරක් හෝගුරතුම එක්කුණාට නිවසේදී අපි එක් වෙන්න පුළුවන් සමාජයේදයා සාමාජ්‍යය පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒවිදිර බිවිධ භූමිකා රංඟපානවා. අපිට පාඩමක්ක දිරිපත් කරනකොට ඒ භූමිකාවක් රඟ දක්වලා ඒ භූමිකාවේ චරිත ලක්ෂණ කතා කරන්න පුළුවන්. ඔබට මේ රූපරාමුවෙන් පේනව ඇති. හාවකුගේ මුහුණක් සිං ඒකගේ මුහුණක් සහ. ඒකුගේ මහුණකරූපයක් පෙළෙනවා. මේ භූමිකා රංගන තුළින් මේ සත්ව චර්යා පෙන්නන්න පුළුවන්. ඒ වගේම සිනමාවේ නාට්ටේ චර්යා පෙන්න්නන් මේ භූමිකා රංගන තුළින් තමයි මේ මාධ්‍ය ගොනුවෙලාතිේ නැත්තම් අදහසක් ඉදිරිපත් කරන්න. ඒ හරහා ගාහකයාට යම්යම් බලපෑම ඇති කරන්නට පුළුවන්. ග්‍රාහකයාගේ චරිත සංවදධනය කරන්නට පුළුවන්. ඒ වගේම ගාහකයා තුළ යහපත් ආකල්ප ඇති කරන්නට පුළුවන් භූමිකා රංගන කියන මාධ්‍ය තුළින් ප්‍රශ්නාංක එක්ක සංනිවේදන ක්‍රියාවලියක ආරම්භකයා වන්නේ ඔබ පිළිතුරවසයෙන් සංනිවේදකයා සටහන් කරන්නට ඇති ඒ පිළිබඳව මම කෙටි හැඳින්වීමක් කරන්න සංදේශය කියන්නේ පණිවිඩයක් මාධ්‍යිය කියන්නේ අපි මෙතෙක් සාකච්ඡා කල මාධ්‍ය කතන මාධ්‍යය වෙන්න පුළුවන් රූපාහිනයවෙන්න පුළුවන්, ගුවන් ඉදිලිය වෙන්න පුළුවන් ඒක ගන්න දෙවනයට. සංනිිවේදකයා. ඒ මාධ්‍ය හරහා යම් කිසි පනිවිඩයක් දෙන්න තමයි සංනිවේද කියය. තොට සංනිිවේදන ක්‍රියාවලියක ආරම්භක පුද්ගලයා වෙන්නේ සන්නිවේද කියයා. ගාහකයා මේක්‍රියාවලී අවසාන පුද්ගලයා වෙන්න ග්‍රාහකයා. ඒ අනුව පිළිතුර වෙන්නේ සං්‍යවේදකයා. අපි බලමු සං්‍යවේදන ක්‍රියාවලේ අරමුළුම නොුවද කියලා. එක අරමුණක් තමයි තොරතුරු සැපීම තොරතුරු සැපීමේදී කාලීන තොරතුරු වෙන්න පුළුවන් අතීත තොරතුරු වෙන්න පුළුවන් ඒම නැත්තං අනාගතය සම්බන්ධ අනාවැකීගී වෙන්න පුළුවන් ඒ තොරතුරු සංනිවේදන ක්‍රියාවලියක වැදගත් කාර්ය භාරයක්. ඒ වගේම අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපනයේ ලබාදීම කතා කරනකොට විධමත්හ නොවිදිමත් අධ්‍යාපනය කියලා අවස්ථ අධේකක් තියෙනවා. ඔබේ පාසැල් විශෂණ විදේශය තුළ පෙළපොත්හ ගුරුවත් පොත් ඇසුරෙන් කෙරෙනෙ විදිමත් අධ්‍යාපනය. ඒ වගේම ගුවන්නිදුලිය රූපාහිනය අධ්‍යාපනික වැඩ සටහන් බාහිර දැනුම උපයාගන්න ආයතනලින් ඔබ ලබාගන්නා අධ්‍යාපනය සමාජයෙන් ලබාගන්න අධ්‍යාපනතා ඉගෙනුම ඒ සියල්ල වැටින් නොවිදිමත් අධ්‍යාපනයට මේ සියලු කාර්ියන් මේ අපි කතා කළ මාධ්‍යියන් නඔස්සේ දෙන්නට පුළුවන්. ඒ වගේම විනෝදශ්වාදය ස්‍යිවේදනයේ අරමුණක් වෙනවා. ටෙලිනාට්‍යක් ගත්තත් චිත්‍රපටියක් ගත්තත් වේදිකානාට්‍යියක් ගත්තත් එතනදි දැනුම වගේ ට විනෝදශස්වාදේ ලැබෙනවා. ඒක ස්‍යවේදනය තවත් අරමුණක්. ඒවගේම පෙළඹවීම. පෙළඹවීමත් සනිිවේදනය තවත් අරමුණක් වෙනවා. ඒ පෙළඹීම ඇත්තටම් මානව සමාජයේ යහපතට වෙන පෙළඹවීමක් වෙන්නට ඕනේ. මානව සමාජයේ අයහපතට වෙන යම්කිසි පෙළඹවීමක් තියෙනවනං එතැනදී ඒක සංනිිවේදනය අරමුණක් වෙන්න නෑ. හේතුව සියලු සංනිවේදන ක්‍රියාවලියන් තුළින් අවසාන ප්‍රතිඵලය වෙන්නට ඕනේ මානව සමාජයේ දියුණුව. ඒ වගේම සමාජයට හිතකර පුරවැසියෙක් නිර්මාණයවීම. අපිඩම් බලමු තවත් ස්‍යිවේදන මාධ්‍යයක්, පිටු පෙරලනය. පිටු අප පහසුවෙන් සොයා ගත හැකි මාධ්‍යයක්. ඔබේ ගෙදර ඉ පසුගේිය අවුරුද්දේ ඉවත දාන කැළන්ඩරයක ඉලක්කං නැති කොටස අරගෙන, අපිට මේ සනිිවේදන මාධ්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. පන්දිිකාමරය තුළ ඉගෙනින් ක්‍රියාවලියට මේක යොදාගන්න පුළුවන්. ක්‍රියාපද උදාහරණයයක් කිදිට ක්‍රියාපද පාලම උගන්නන වෙලාවක මේ පිටු පෙරලනය සකස්කරගෙන ක්‍රියාපද මාතෘකාවදා ලයික හඳුන්නලා පිටුවෙන් පිටුව අපිට ක්‍රියාපද ටික කතා කරන්නට පුළුවන්. මාධ්‍ය උපකරණයක් විදිහට. පිටු පෙරනය පහසුවෙන්හ නිර්මාණය කර ගැත හැකි මාධ්‍යයක් වෙනවා. ඒ වගේම පිටු පෙරලනයට තාක්ෂණය නූතන තාක්ෂණය භාවිතාවන්නේ නෑ. කුඩා කණ්ඩායම් සඳහා තමයි පිටු පෙරලනය ගැලපෙන්නේ විශාල කණ්ඩායම් වලට පිටු පෙරලනය ගැලපෙන්නේ නෑ පන්තිකාමරීඉගෙනුම් ප්‍රියාවලයේදී මේ මාධ්‍ය උපකරණය යොදාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ දකින්නට ලැබෙන්නේ උහිස් ප්‍රක්‍ෂේපනයන්ත්‍රය හහිස් ප්‍රක්ෂේපනයන්ත්‍රය නූතනතාක්ෂණය නිර්මාණය කළ මාධ්‍ය උපකරණයක් විශාල සංඛියාවක් සඳහා අදහසක් දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්නට විශාල සංකියාවක් ඇසුරු කරමින් යම් කිසි පනිවිඩයක් සංනිවේදනය කරන්නට උහිස් ප්‍රක්ෂේපනය අන්ත්‍ර යොදාගන්න පුළුවන් උහිස් ප්‍රක්ෂේපනය අන්ත්‍රයේදී විනිවිධක පත්‍රයක් යොදා ගැනෙනවා ඔබ මේ දකින්නේ විනිවිධක පත්‍රය. ඒ විනිවිධක පත්‍රයේ සටහන් කරන්න පුළුවන් අපිට ආකාර දෙකකට. ඔබ ඉහල රූපරාමයෙන් දකිනවා විනිවිධක පත්‍රයේ මේ සයක් කුඩ තියලා නිවේදකයාට අවශ්‍යදේ සංනිවේදනය කරන්නට සටහන් කරන ආකාරය. දෙවන රූපරාමයෙන් ඔබ දකිටවා මේ උස් ප්‍රක්ෂේපන යන්ත්‍රය මතුපිට තියෙනවා ගන. ීදුරු තහඩුව. ඒ ගන වීදුරු තහඩුව මත තියල සං්‍යවේදකයා යම් කිසි නිර්මාණයක් කරන බව පෙනෙනවා. මේ ආකාර දෙකටම උහිස් ප්‍රක්ෂේපන යන්ත්‍රයෙන්, අදහසක් සං්‍යවේදනය කිරීමේදී ඒ ක්‍රියාවලියයේදී මේ ආකාර දෙකටම මේ විනිවිධක පත්්‍රේ සටහන් තියන්න පුළුවන් අපිට. මේ රූපරාමයෙන් ඔබ දකින්නේ විනිවිධක පත්‍රයක් යොදා උහිස් ප්‍රක්ෂේපන යන්ත්‍රයෙන්, යම් කිසි කාරුණක් සංනිිවේදනය කරන ආකාරය. ඔබට පෙනෙනව ඇති පහල ගන වීදුරු මත විඩිවිධක පත්‍රය තබා තියෙන ආකාරය. මේ ගණ වීදුරු තහඩුවට යටිින් බල්බයක් ක්‍රියාත්මක වෙනවා. මේ බල් ඉහලතියන උහිස් ප්‍රක්‍ෂේපනයන්ත්‍රයේ ඉහල තියෙන කොටසට විනිවිධක පත්්‍රයේ තියන පාඩම පරාවර්තනය වීම හේතුවෙන් එතනින් පරවර්තනය කරනවා, බිත්තයට හෝ සුදුල ඇල්ලට. ඒ හරහා තමයි යම්කිසි කරුණක් සං්‍යවේදනය කරන්නේ උහිස් ප්‍රක්ෂේපන යන්ත්‍රය හරහා. බොහෝ පිරිසකට දැනුම ලබාදීමේදී බොහෝ පිරිසකට කරුණක් සං්‍යිවේදනය කිරීමේදී යොදාගන්නට පුළුවන්. උහිස් ප්‍රක්ෂේපන යන්ත්‍රය කතා කරනකොට තවත්යක් ඔබට මතක් කරන්නට ඕනි. වර්තමායන්ත්‍රය යොදාගන්නවා අඩුයි. හේතුව තමයි මේක එහෙම ගෙනයාමේ තියෙන අපහසුතාවය නිසා සහ අලුතෙෙන් මීට වඩා නව මාධ්‍ය උපකරන හඳුන්වාදීම නිසා උහිස් ප්‍රක්ෂ්‍යපනයන්ත්‍රය භාවිතවීම අඩු බවක් දක්නට ලැබෙනවා. මේ අන්ත්‍රයේ පාවිච්චි කරනකොට අපි සැලකීතු කරුණු කීපයක් තියවා. අවශ්‍ය වූට පමණක් විදුලි බුබුල දල්වන්න ඕනේ විදුළි බිබුල දැල්ලුවාද විදුලි බුබුල නිවා දැම්මද විදුලිය සැපයුම විසන්ධිකර ඕය්පී අන්ත්‍රයක් ක්‍රියාත්මකය කිරීමේදී සැලකිය යුතු කරුණු කීපයක් සටහන් කරන්න පුළුවන් අවශ්‍ය වූීට පමණක් විදුලි බුබුල දල්වන්න විදුලි බුබුල නිවාදැමුවද විදුලි සැපයුම කොයිවෙලාකත් අපි විසන්ධි කරන්නේ නෑ. යන්ත්‍රයේ වී දුරුව මත විදුලුයා ලෝකයේ ගමන්නට බාධාවෙන කිසිම දෙයක් අපිති යන්න නෑ. ඒ වගේම තමයි වස් ප්‍රක්ෂේපනය යන්ත්‍රේකින් යම් කිසි පනිවිඩයක් සංනිවේදනය කරනකොට. ඒ යන්ත්‍රයේ සහ යන්ත්‍රයෙන් දෙන පනිවිඩය නාභිගත කරන ස්ථානය හරහා කිසිවෙකුත් ගමන් කරන්නේ නෑ. ඒම ගමන්කරොත් යන්ත්‍රය හරහා සංනිවේදනය කරන පනිවිඩය, ගාහකයාට ග්‍රහණය කරගැනීමේදී බාධ ඇති වෙනවා. අපි දැන් ප්‍රශ්නාංක දෙකට යොමවෙමු මෙයා තුරින් තාක්ෂණය භාවිත නොවන්නේ එක රූපවාහිනිය දෙක උහිස් ප්‍රක්ෂේපනය අන්ත්‍රය තුන පිටු පෙරලනය හතර විනිවිධක පත්‍රය. ඔබ නිවැරදි පිළිතුර ලෙස පිටු පෙරලනය සටහන් කරන්නට ඇති. ඔබ දන්නවා පවාහිනේ මාධ්‍යයට තාක්ෂණය යොදා ගැනෙනවා. උයිස් ප්‍රක්ෂේපනය අන්ත්‍රේයට තාක්ෂණය යොදා ගැනවා විනිවිධක පත්‍රයක් නිර්මාණය කරන්ට තාක්ෂණය යොදාගැනවා, මාහිතිං සටහන් කළා පිටු පෙරලනය අපිට නිවසේදී ඉවත දමන කැලැන්ඩරේකෙන් වෝද නිර්මාණය කරගත හැකි. ඒනිසා මෙහි පිළතුරවන්නේ පිටටු පෙරලනයයි. මේ රූපරාමෙන් ඔබට දකින්නට ලැබෙනවා. ත් මාධ්‍ය උපකරණයක්. මේ මාධ්‍ය උපකරණය ටිකිනවා බහුපක්ෂේපනය බහු කියන නාමකරණය තුළින්ම ඔබට දැනෙනව ඇති. මේ යන්ත්‍රය හරහා පනිවිඩයක් සන්නිවේදනය කරනකොට බොහෝ කාර්ියන් ගන්නක් කරගත හැකි බව. මේ අන්ත්‍රයට ඇසුරු කරන්නට පුළුවන් පරිගණකයක්. මේ යන්ත්‍රයට DVD පලේරයක් ඇ ඇසුරු කරන්නට පුළුවන්. මේ අන්ත්‍රයේ නවීනතම යන්ත්‍රයේ තුළ කැමරාවක් සවිකරල තියෙනවා. ඒ කැමරාව හරහා සජීවීව දෙයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒම බලනකොට අපි පෙරකතා කරපු උහිස් ප්‍රක්ෂේපන යන්ත්‍රයට වඩා බොහෝ කාර්ියන් ගොඩක් බහුමාධ්‍ය ප්‍රක්‍ෂේපන යන්ත්‍රයෙන් කරන්නට පුළුවන්. ඒත් එක්කම මේ ප්‍රමාණය අපට ඔබේ දෑසට පෙනෙනවා. ඒ පෙනෙනකොටම අපිට දැනෙනවා. මේ අන්ත්‍රය එහා මෙහා පරිහරණය කිරීමේ පහසුවක් තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසකට දේශන මාර්ගයෙන් හෝ කරුණු සංවිධානය කරනකට සාකච්ඡා කරනකට සංනිවේදනය කරනට රූප මාධ්‍යියයෙන් දෘෂ්්‍ය මාධ්‍යියයෙන් යම් කිසි දෙයක් පෙන්නන්නට සලස්සන්නට අවශ්‍යනං මේ අන්ත්‍රය ඉතා පහසුවෙන් යොදාගන්නට පුළුවන්. ඒ නිසා සංනිවේදන ලෝකයේ තුළ බහු මාධ්‍ය ප්‍රක්ෂේපනය ඉතා ජනප්‍රිය මාධ්‍ය උපකරණයක් විදියට කියන්නට පුළුවන්. තවත් අපිට මාධ්‍යයක් හම්බෙනවා පෝස්ටර් ඔබ දැකලා ඇති පෝස්ටර් කියන මාධ්‍ය අතීතය සිටම භාවිත වූ මාධ්‍යයක් මේ මාධ්‍ය භාවිතා කරනකොට සැලකිලිමත් එන්න ඕනෙ කරුණු කීපයක් තියෙනවා හේතුව තමයි එක පැත්තකින් මේ මාධ්‍යයට ආවිෂාඩුයි මේක පවතිනවාඩුයි ඒත් එක්කම ග්‍රාහකයාගේ ආකර්ෂණය භාවය ලබාගන්නේෙ කොහොමද කියන එක පෝස්ටර් මාධ්‍යයක වැදගත්වෙනවා. මේ පෝස්ට්‍රය පිළිබඳව ඔබ විමසිලිමත්තුනොත් ඔබට දැනෙන ඇති දින තුන කියන වචන කීපය ඉතා පැහැදිලිව දක්කල තියෙනවා. ඒක හොඳ අවස්ථාවක්. එතනෙන් ග්‍රාහකයා ග්‍රහණය කරගන්න. ගහනය කරගත් තැන් පස්සේ තමයි ග්‍රාහකයා මේ පෝස්ට්‍රයේ තියෙන දේ කියවන්නට පෙළවෙෙන්නේ. මේ පෝස්ට්‍රය තියෙනදේ කියවුවොත් තමයි මේකෙන් ග්‍රාහකයා වෙත කෙරන පෙළඹැවීම සිදුවෙන්නේ. ව්‍යාපාරික ලෝකයේ අධ්‍යාපන ලෝකයේ මේ වගේ පෝස්ට්‍රර් ඔබෝන තරන් දැකළ ඇති. මෙ තාව පෝස්ත්‍රය ඒ අපි පළමෙන්ම දැක්කූ පෝස්ට්‍රයටඩා ටිකක් වෙනස් ්‍රූපරාමු කීපයකුත් තියෙනවා ඒක හොඳ අවස්ථාවක් ඒ හරහා ග්‍රහකයා ආකර්ශණය කරගන්නට දරා තිබෙන උත්සාහයක් පෙනෙනවා. සංනිවේදන මාධ්‍යයක් විදියට අපිට චිත්‍රකන කතා කරන්න පුළුවන්. සංනිවේදන මාධ්‍යියයේ ඉතිහාසය ඉතා ඇතට දිවේ යන්න. මානවයා මේ ලෝකයට බිහිූඋදා පටම් චිත්‍ර මාධ්‍ය වුණා අක්ෂර නොදත්යුගේ දඩ අම්යුග දඩේමේගිය මිනිසුන් දඩේමේදී තමා ලබපු අත්දැකම් ගල්ගුහාාවල සටහන් කළා. ගල්ගුහාාවල සටහන් කළේ අක්ෂර මගින් එෙමේ චිත්‍රමගින්. අක්ෂරවලට වඩා අක්ෂරයකින් සටහන් කරනවට වඩා ඉතා දුරස්ථකාර්යක් කරන්න පුළුවන් නැත්තං ඉතා විශාල කාරයයක් කරන්න පුළන් සිතුුවමකින්. සිතුවමකින් කෙනෙකුට භාෂාව භාවිතයේ නොදත් කෙනකුට බොහෝ දේවල් සිතුවමකින් ග්‍රහණය කරගන්නට පුළුවන්. සිතුුවම කියන මාධ්‍ය, චිත්‍රකෙන මාධ්‍ය, ආගම් ප්‍රචාරය කිරීමේදත් ආගම් ව්‍යාප්ත කිරීමේත් බොහෝ අවස්ථාවල බලපෑවා. බුදු දහම ගත්තත් ඔබේ පන්සලේ ජාතක කතා බුද්ධ චරිතය විධාවස්සා සිතුුවමට නග ඇති. පොතකින් කියවලා ග්‍රහණය කරගත්තට වඩා ඔබේ මනස තුළ මේ සිතුවම කියේන මාධ්‍ය, ප්‍රබල ලෙස තැන්පත්වෙනවා. ඒම බලනකොට මුද්ධිත මාධ්‍යයක්, පෝස්ටර් මුද්ධිත මාධ්‍යයක් සිතවම ද්්‍රතමාධ්‍යයක් ො ප්‍රබල මුද්ධිත මාධ්‍යයක් විදිහට අපිට මේ චිත්‍ර ගැන කතා කරන්නට පුළුවන්. තවත් මාධ්‍යයක් දකිනට ලැබෙනවා සංකේතර. විශ්වගම්මාන සංකල්පය තුළ මේ සංකේත කියන මාධ්‍ය ප්‍රබල ලෙස වැදගත්වෙනවා. හේතුෝ තමයි රටින් රටට මිනිසුන් ගමන් කරනකොට ඒ රටවල්ලල භාෂා සියල්ලම එකවර කතා කරන්නට යොදාගන්න අමාරුයි. එවැනි අවස්ථාවල මේ සංකේත ඉතා වැදගත්වෙනවා. ඔබට පෙනෙනව ඇති මේ සංකේත හරහා නොකය වෙන බොහෝ දෑ කියනවා. දමන්නට ස්ථානයක් නැත්තා කසල බැහැර කරන්නට පැහැදිලි පිෙනෙන තැනක්. ඒ වගේම ඉදිරිෙන් පඩි පෙලක් කියල දක්වන ස්ථානයක් වාඩි වී සිටින්නට යෝජනා කරන තැන. මේ විදිහට සංකේත අහරහා පණිවිඩයක් සංනිවේදනය කරන්නට පුළුවන්. සංකේත ගැන කතා කරනකොටත් ඉතා දිගු ඉදිහාසයක් තියෙනවා. ඔබ දන්නවා බුදුන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු බුද්ධ රූපයක් නිර්මාණය වෙනතෙක් කාලපරිච්චේදේ තුළ යම් කිසි තැනක බුදුන්වහන්සේ ගැන සටහනක් තියන්නට ඕ නැවුණුත්. ගද්දිය හෝ චිත්‍රයක එතනදී සටහන් කරේ ශ්‍රී පතුළහෝ නෙළුම් මල. එක යනි සංකේත. සංකේත භාවිතයෙන් අදහස් දැක්වීම වර්තමාන සමාජයට පමණක් පොදූුවක් නොවෙයි. සංකේත භාවිතයෙන්, අදහසක් දැක්කීම අතීතයේ සිට පැවතෙන්න්නක් බව මේ විදියට අපිට කතා කරන්න පුළුවන්. මේ ඔබ දකින්නේ තවත් සංකේත සමූහයක්, සංකේත ගැන කතා කරනකොට මුල් ලෝකේටම පොදු සංකේතත් තියෙනවා. එක එක රටට සූශේෂී වූ සංකේතත් තියෙන්න්නට පුළුවන්. සංකේත කියන මාධ්‍ය, දෘෂ්‍ය මාධ්‍යයක්, ඒ දෘෂ්‍ය මාධ්‍ය, ඇතටම කියනවනම් ප්‍රබල විදිහට යොදා ගන්නත් පුළුවන් ප්‍රබල විදිහට ග්‍රාහකයට දැනෙන බව කියන්නත් පුළුවන්. අපි දැන් යොමුයමු ප්‍රශ්ාංක තුරට බහු ප්‍රක්ෂයපන යන්ත්‍රයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද පරිගණකයක් සම්බන්ධ කළ හැකිවීම DVD පලේරයක් සම්බන්ධ කර හැකිවීම සජීවී අවස්ථා පෙන්නීමට ඇති හැකියාව චායා පිටපත් ගැනීමට ඇති හැකියාව. ඔබ සටහන් කළාද නිවැරදි පිළිතුර වශයෙන් ඡායා පිටපත් ගැනීමට ඇති හැකියාව. අපි සාකච්ඡා කළ බහුපක්ෂේපන යන්ත්‍රෙන් පරිගණකයක් සම්බන්ධ කරලා අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේඩVD පලේරයක් යොදා ගෙන අදහසක් ඉදිරිපත් කරන්නට පුළුවන් ඒ වගේම සජීවී අවස්ථාවක්. බහුපක්ෂේපන යන්ත්‍රය හරහා පෙන්නන්නට පුළුවන් කියලා මවබට පැහැදිලි කලාම් අතක ඇති. බොහෝ රටවල්ලල අපේ රටෙත් භාවිත වෙනවා එක්තරා සීමිත පිරිසකට යම්කිසි ස්ථානයක නරඹන්නට පුළුවන් දෙයක්, බොහෝ පිරිසකට නරමන්න සඳහා යොදාගන්නවා මේ බහුඋපක්ෂේපනයන්ත්‍රය. බහුපක්ෂේපන මාධ්‍යිය. එහෙම කතා කරනකොට අද මාධ්‍ය ලෝකයේ, ජනප්‍රිය මාධ්‍ය වෙලා තියෙන්නේ බහුපක්ෂේපන යන්ත්‍රියය. පාසැල් පන්තිකාමරයේ සිට විශාල දේශන දක්වාම බොහෝ පිරිසකට අධ්‍යාපනය ලැබීමට දැනුම ලැබීමට විනෝදය ලැබීමට මෙම මාධ්‍ය උපකරණය යොදා ගන්නට පුළුවන්. අදාපී සාකච්ඡා කලා මානවලෝකේ තුළ අදහසක් සංනිවේදනය කරනකොට. යොදාගතහැකි මාධ්‍ය. ඒ මාධ්‍ය පිළිබඳව කතා කරනකොට අතීතයේ සිටන් වර්තමානයේ දක්කාම විවිධමාධ්‍ය විවිධ විදිහට යොදා ලැබූ බව අපි අද කතා කලා. ඒත් සමගම වර්තමානයේ තාක්ෂණය දියුණු වෙනවත් එක් විශාල කර්තා්‍යන් කරගන්න පුළුවන් බහුපක්ෂේපන යන්ත්‍රයක් පිළිබඳවත් අපි කතා කර. මාධ්‍ය ලෝකයේ ජනප්‍රියවෙන්නේ ඉතාකාර්යක්ෂම, වැඩි වැඩ කොටසක් කළගත් හැකි මාධ්‍යිය.ඒ අනුව ඔබ මාධ්‍ය පිළිබඳව, අදහසක් ඉදිරිපත් කරන්නට භාවිත කරන්නට පුළුවන් මාධ්‍ය පිළිබඳව යම් කිසි දැනුමක් ලබන්නට ඇති හැක කියිය මා විශ්වාස කරනවා. තවත් දවසකින් අපි නැවතහමුවමු මෙවැනිම පාඩමකින්. අයිබුවන්,